හිත පියව්. හිතුවොත් තමයි අපේ මනස අවදි වෙන්නේ නැත්තම් නෑ අම්මේ තාත්තේ. මට කරන්න දෙයක් නෑ මට කියලා දෙන්න විතරයි පුළුවන්. බලෙන් උඹලා ගොළු වෙනස් කරන්න මට අයිතියක් නෑ. ආ නොපෙන නෑකට පෙන්වන්න පුළුවන් නම් නෑ යෝනියම මුකුත් කියන්නේ නෑ. රෝගෙක් නෑ දැන් සාරි. පොඩි ඔක්කොට මම නිකන් දෙන්නේ නෑ අම්මේ තාත්තේ. නිකන් දුන්නොත් මොකද වෙන්නේ බං? කොහොමද බං අගේ වැලක් නෑනේ බං මේක දීලා අගේ නෑනේ බං. ඉතින් එහෙනම් මම මුදලට තමයි දෙන්නේ. යාපැත්තේ මුදලකට දෙනවා. තමන් කැමති නම් මුදලකට ගෙනියන්න පුළුවන් ඕන ලෙඩකට ගාන්න පුළුවන්. ගිහින් තියාගෙන ලෙඩකට ගාන්න පුළුවන් ලෙඩක් හදුනත්. තොපි ගත්තත් එකයි නැතත් එකයි මගෙන් ආන්න එපා තෙල් කුප්පියක් ගෙනියන්නද කියලා. මට ඕමන නැහැ තොපිට දෙන්න. ඕමන නම් කියන්නේ මේක අනිවාර්ය තොපි ගිහින් ගාන්න ඕන කියලා කියන්න බෑද මට? මට ඕමන නම් කීය හැකි. මට මේක උඹලට දෙන්න ඕමන නැහැ අම්මේ තාත්තේ. උඹලට ඕමන නම් මං ඕනම දෙයක් දෙන්න සූදානම්. ඕමනයි කාට ඕමන දෙය දෙන්න මං සූදානම්. ඒකත් දෙන ක්‍රමේ තමයි මුදලට. හම්බ කරන්න එපා නේ බං. තල්ලි තමයි ජීවිතේ නැද්ද බං? ඇයි දිනාවෙන්නේ බං? උඹලගේ ජීවිතේ තල්ලි නෙමෙයිද බං? ඈ? ඉතින් මගේ ජීවිතේ තල්ලි තමයි. ඈ? ඒක තමයි මාත් කියන්නේ. තල්ලි තමයි ජීවිතේ නේ බං? නමුත් අපි ඉතරා ඉන්න මේක හමුදාවෙන් එළියට එන්නේ හමුදා වැටුපත් එපා කියලා. මට පඩිපිට මෙතන පෙන්ෂන් එකත් එක්ක දෙන්න ගියේ. ඒකත් එපා කියලා එන්නේ. හමුදාය කැපිටල් හල්ලෙත් මට එපාගෙන එක ලෙඩෙක් නෑ මං එළියට එද්දී. එදා මං කියන විදිහ හමුදායේදී අයින් වෙන්න එපා කියද්දී මං කියන මට එපා මේවා. මං හමුදාවට ආයේ මේව හොයන්න නෙමෙයි කියනවා. ළමයාට මාසෙයි. දරුවා ගැන හිතන්න කියනවා. මං ගන්නේ නෑ මට එපා. මට රුපියලක්වත් එපා. මට නිත්‍යාන කුලස් වීම දෙන්න. නෑ පෙන්ෂන් එක පුතා පෙන්ෂන් නැත් හැදෙන්න වට නිවාඩු අපි හැදලා දෙන්නා. පෙන්ෂන් උත් එපා. අර ඊටත් කියනවා බාණ්ඩ කොච්චර සල්ලියක් කැපිලාද මාසෙට මෙච්චර ගා මාසෙ 2000 ගන්න මම කැපුනේ හමුදාවේදී. අර බලන්න කොච්චර සල්ලියක් තියනවද මං කොමට ඒකත් එපා ඒකත් මං හමුදාවටමයි දෙන්නේ කියලා එදා එළියට ආපු මේකම් මේ තාත්තේ පස්සේ මං ගිලේ හමුදාවේ මට කැපිච්ච කෙටි මගේ සල්ලි ටික ඔක්කොම මං හමුදාවට දීලා ආවේ ආන් ඒ සල්ලි වලින් අර කිරිතලේ යුද හමුදා පොලිසියේ ඉස්සරහා තියනවානේ අර කිරිතලේ කඳුර ගැන දන්නවද ඔයාලා යුද හමුදා පොලිස් කඳුර ඒ ඉස්සරහා තියනවානේ අර පිළිම වහන් දෙකනේ එතන බෝගහක් ගාවල 820 බුද්ධ මේකක් හදනවා ඒ බුදු බින්දුර ටික පිළිම ටික ගන්නේ ඒ මගේ සල්ලි වලින් මඩ කළුවේ පව ආවාස ගෙවල් හදපු එකෙක් අම්මේ තාත්තේ වේර විහාර වලට සිමෙන්ති කොට්ට දීලා තියෙනවා චෛත්‍ය ඉවර වෙනකම්ම වාල් කඩවල් හදලා තියෙනවා ලක්ෂ ගණන් දීලා නැතුව අර කාලකන්නේ අපතේ කිව්වට උඹලා හිතයි මම මේ බෞද්ධ විරෝධියෙක් කියලා නෑ අම්මේ තාත්තේ එහෙම එකක් නෙමෙයි පරම සත්‍ය මං එළියට ගෙනාවේ පුළුවන් නම් ඒ තුල දැකලා යමක් දැනගනිල්ල අම්මේ තාත්තේ ඈ මේ රට ගොඩ එන්නේ නැහැ ගොඩ ගන්න උන් නැහැ දැක්මත් තියෙන්නේ උන් නැහැ ඉතින් තමන් තමන් තුලින් දැකලාවත් ඉස්සරහට ඵලයල්ලා ප්‍රෝග්‍රෑම් නැතෙන්ද සල්ලි හරි